ආදරණීය YouTube යාළුවෝ සීලුම දෙනාට අද මේ දවසේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ මේ වීඩියෝ නාලිකාවේ ඉදිරිපත් කරන 99 වෙනි වැඩසටහනත් එක්ක තමයි ඔබ මේක තුලලා තින්නේ. ඒ කියන්නේ හෙට දවසේදී 100 වෙනි වැඩසටහන තමයි නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ වැඩසටහනේ ඉඳලා මෙතෙක් දුරට මාත් සමග රැඳී සිටියට බොහොමත්ම ස්තුතියි. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යාළුවනේ කොටස් වලද පොලේදී මම මීට කලින් දවසක ගොඩක් කලින් දවසක මම පෙන්නුවා කොටස් වලද පොලේදී කොහොමද කොටස buy කරන්නේ online trading platform එක හරහා කියලා. නමුත් මම කොටසක් විකුණන්නේ කොහොමද කියන එක ගැන මම වීඩියෝ එකක් හදලා තිබුණේ නැහැ. කොට YouTube එකේම දාලා තිබුණ comment එකකට මල්ලි කෙනෙක් ඉල්ලලා අයියේ මේ වීඩියෝ එකක් කරන්න කියලා මට එතකොටයි මතක් වුණේ. ඇත්තටම එතන අඩුපාඩුවක් තියෙනවා නේද කියලා. ඉතින් වහාම මේ වීඩියෝ එකයි දැන් නිර්මාණය කරමින් ඉන්නේ. ඉතින් මෙතෙක් දුරට ඔයගලන්ට කොටස් වලින් පුලේ A to Z දැනුමක් ලබා දෙමින් යන ගමනෙන් තමයි මේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙනවා කොටස ආකාර දෙකකට විකුණීම. ඒ කියන්නේ තමයි පළවෙනි ආකාරය තමයි මාකට් එකේ තියෙන ප්‍රයිස් එකටම කොටස විකුණීම. දෙවෙනි කාරණේ තමයි මාකට් එකේ ප්‍රයිස් එක තාම හැදිලා නැති කොට ඉදිරි ප්‍රයිස් එකට අනාගතයේ මෙන්න මෙච්චර වැඩි වෙයි කියන අදහස යටතේ ඒ මුදලකට සෙල් කරන්නත් බලාපොරොත්තු වෙන ඒ ක්‍රම දෙකම කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් යාළුවනේ අපි දැන්ට තෝරගමු දැන්ට මංගව තියෙන කොටස් 10ක් මම මිල දී ගත්ත මීට කලින් ආසියා සියක් යා කම්පැනි වල ටී කම්පැනි එකක් ටී කොන්ඩිසි තියෙන්නේ. ඉතින් ඒකවල නිෂ්පාදනයේ ගබඩා පහසුවල් ලබා දෙන කම්පැනියක්. එතකොට මම මේක සමාගමෙන් රුපියල් 12කට වගේ තමයි මම මතක හැටියට මේ කොටස් 10 මිලදී ගන්න මට ඕගලන්ට පෙන්නන්න මොණින් ඉන්න. දැන් මේ අවස්ථාවේදී කොට රුපියල් 2යි 10කට වගේ සත 10ක් විතර පොඩි ගාණක් වැඩි වෙලා තියෙනවා. නමුත් අපි මේක විකුණලා දාමු. we can මම ඕගලන්ට ඩෙමෝ එකක් විදියට පෙන්නන්න තමයි මම මේක ගත්තේ ඉන්නා. හරි. එතකොට දැන් මේ අපි ඉන්නේ ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ. මේ ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක ඩිරෙක්ට් FN එක මම මේක ගැන A to Z ඔයගොල්ලෝ සියලු දෙනාටම පැහැදිලි කරලා දුන්නා. ඒකේ වීඩියෝස් බලලා නැත්තම් කරුණ එකක් බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් මම හිතනවා. දැන්ට මේ තුරට ගිය පාඩම් ඉදිරියට ගියේ හින්දා මේ ගැනත් හොඳ අවබෝධයක් ඔයගලන්ට ඇති කියලා. දැන් මම යන්න හදන්නේ මේක සෙල් කිරීම සඳහා. මේකදී අපි ක්ලික් කරන්න ඕනේ බිට් කියන එකට. මෙන්න මෙතනට ආසියාසියක් කියලා බිට් කියන අවස්ථාවට ඔන්න ඒකට ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා අපේ සෙලින් බෝඩ් එක. මෙන්න සෙලින් කරන තැන පේනවද quantity in hand කියන එකේදී රුපියල් කොටස් 10ක් මං සතුව තියෙනවා කියලා කියනවා. එතකොට කොටස් 10න් අප් සෙල් කරන්න යන රුපියල් 2 ගන්න තමයි මුලින්ම මං සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මං සෙල් කරන්නේ? කෙලින්ම මෙන්න මෙතන ප්‍රයිස් එක තියෙනවා. මම මේක ගැන සම්පූර්ණ විස්තරයක් කරලා තියෙන හින්දා අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ ලොකු විස්තරයක් කරන්න. මේ ගැන මගේ යාළුවන්ට මේ රතු පාටින් දැක්වෙන්නේ මේක සෙල් ඕඩර් එකක් කියන එක. කොළ පාටින් දැක්වුණොත් කියන්නේ buy order එකක් කියන එක. එතකොට මේ සෙල් ඕඩර් එකේ මෙතනින් කෙලින්ම රුපියල් 2 මාකට් එකේ ඉල්ලන්නේ රුපියල් 2 නිසා මම මෙතන රුපියල් 2 කියලා දාලා quantity එකට විදියට මම දානවා 3ක් කියලා. කියන්නේ කොටස් 3ක් වගේ සංඛ්‍යාවක් තමයි මම විකුණන්න යන්නේ. ඒ හින්දා මුලදී විකුණන්න බලාපොරොත්තු වෙන 10යි වගේ ආවා තියෙන්නේ. මේ 10 කියන එක යටිනුත් තියෙන හෝල්ඩින් 10 කිය. එහෙනම් අපි කමිෂන් එකත් එක්ක මට හම් වෙන්නේ එතකොට රුපියල් 5.97ක්. මොකද 1.13ක ප්‍රයිස් එකක් ෆී එකක් අපි කොටස් වලද පොලේට ගෙවන්න ඕනේ. 1.13ක බ්‍රෝකර්ස්ලට ගෙවන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒක කැපුණාට පස්සේ මට හම්බ වෙනවා 5.93ක වගේ මුදල. ඉතින් 5.93ක මුදල ලබා ගැනීම සඳහා වන්න මම දැන් කොටස් 3ක් විකුණන්න තිය හදනවා ඒ ප්‍රයිස් එක තියෙන ප්‍රයිස් එකටම. හරි. එහෙනම් මම ඔන්න සෙල් ඕඩර් එකක් දැම්මා. සෙල් එක දැම්මා. කෙලින්ම ඒ ප්‍රයිස් එකටම තිය හින්දා අහනවා විකින්නන්න ඔබ විකුණන්න ඕනේමද කියලා. ඒක අපි කෙලින්ම ඔව් කියලා දැම්මට පස්සේ මෙන්න රුපියල් 2කට කොටසක් විකිණී ගියා. දැන් පේනවා ඇති මාකට් එකේ මෙන්න මෙතන රුපියල් 2කට අවසන් ට්‍රේඩ් එක 11:07ට. දැන් වෙලාව හැටියට මෙන්න මේ 11:07ට ට්‍රේඩ් එක සිද්ධ වුණා කියලා පෙන්වනවා. කොටස් දෙකක් රුපියල් 2 ගාන විකුණා කියලා තියෙනවා. හරි. දැන් මේ මම පෙන්වන්නේ මාකට් එකේ තියෙන ප්‍රයිස් එකටම සෙල් කරන හැටිනේ. දැන් මම පෙන්වන්න ඕගලන්ට මාකට් එකට වඩා ටිකක් ලොකු ප්‍රයිස් එකට දාන්න. ඒ කියන්නේ සෙල් ඕඩර් එකක් දාලා තියන්න. ඒ මොහොතෙම විකුණන්න බෑ. නමුත් සෙල් ඕඩර් එකක් දාලා තියන්න පුළුවන්. ඒ අවස්ථාව මම පෙන්වන්නේ බලාපොරොත්තු වෙන්නේ. මේකදී මම දැන් මං ගාව තියෙන කොටස් 7යි. මොකද මං 3ක් සෙල් කරපු හින්දා දැන් මේ 7 කියන සංඛ්‍යාවත් මම දැන් තව 2ක් සෙල් කරන්න යන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ මාකට් එක 2කට තියෙන්නේ. මම ආයි 2කට විකුණනොත් මේක
ඒ මොහොතෙම විකිණලා යනවා. නමුත් මම උත්සාහ කරනවා මාකට් එක 2යි 10ට විතර දාන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ. ඕගලන්ට මීට කලින් වීඩියෝ හරි දැන් ඕගොල්ලෝ මේ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක දිහා බලාගෙන ඉන්නකොට සමහර විට මෙතනින් කොළපාට ලයිට් එලියක් වගේ, රතුපාට ලයිට් එලියක් වගේ ඇති වෙනව වෙන්න පුළුවන්. ඒ දකින්නේ ඕගොල්ලෝ මේකට යම් කිසි කෙනෙක් කවුරු හරි හිතනවා දැන් මෙතනින් කොළපාට මේකක් පත් වෙනවා වගේ දැක්කොත් එහෙම මම ඒක නෝමල් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකට ගිහිල්ලා පෙන්නන්න තව ටිකකින්. ඒකෙන් අදහස් වෙන්නේ මේ මොහොතේ යම් කිසි කෙනෙක් ඒ කොටසක් මිලදී ගන්නවා, නැත්නම් කොටසක් මිලදී ගන්න ප්‍රයිස් එකක් දානවා. රතුපාටින් දැක්වෙන්නේ එක්ක මිලදී ගන්න ප්‍රයිස් එක සෙල් කරන්න මේ මොහොතේ උත්සාහ කරනවා. අන්න ඒ වගේ ගනුදෙනු වල වෙනස තමයි මෙතනින් කොළපාට රතුපාට ලයිට් වලින් පෙන්නන්නේ. මම ඒක පෙන්නන්නම් තව ටිකකින්. හරි, එහෙනම් 2යි 10ට මම බලාපොරොත්තු වෙනවා විකුණන්නට කොටස් දෙකක්. එතකොට 2යි 10ට කොටස් දෙකක් විකිණීම තුළින් මම බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී. එතකොට මේක අද දවසේදී විකිණෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඉතින් අද දවසේම විකුණනවා මම මේක ගුඩ් ටිල් එක ඩේ කියලා තමයි දාන්නේ. දැන් සතියක් විතර තියාගන්න බලාපොරොත්තුවක් තියෙනවා මම එක ගුඩ් ටිල් එක GTC කියලා තමයි දාන්නේ. මම ඉතින් අද දවසේම විකිණේනවා කියන හැඟීමෙන් තමයි ඩේ කියලා දාන්නේ. නමුත් තියෙන මාකට් එකේ හැටියට නම් සමහර විට විකිණෙන්න මගේ කොටස් විකිණීමේ ප්‍රබලතාවය නැහැ. එයි මං එහෙම කියන්නේ. හේතුව හොඳට බලන්න. රුපියල් 2යි 10ට මම කොටස් දෙකක් විකුණත් දැන් ට්‍රයි කරද්දී රුපියල් 2යි 10ට කොටස් 28322ක් තියෙනවා මීට කලින් විකුණන්න උත්සාහ දරපු. ඒකෝර මම කොටස් දෙකක් 2යි 10ට විකුණනවා නම් මගේ කොටස් 10 දෙක එන්නේ මේකෙන් පිටිපස්සට. මම හිතනවා මගේ යාළුවන්ට තේරුණා කියලා. කියන්නේ 28322කට පිටිපස්සෙන් තමයි එන්නේ. ඒකෝට අර කලින් ඕඩර් එක දාපු හත් දෙනගේ මීට 2 කියලා හඳුන්වන්නේ දෙන්නේ කෝඩ දාලා තිනවා. ඒ දෙන්නම් විගේ කොටස් 28322 විකුණුනෙන් පස්සේ තමයි මගේ ඉතුරු කොටස් දෙක සෙල් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ හින්දා අපි සමහර වෙලාවට ඒ ප්‍රයිස් එකටම කොටසක් දැම්ම සමහර විට ඒ ප්‍රයිස් එකට මාකට් එකේ ට්‍රේඩින් එකක් සිද්ධ වුණත් කිසිම වෙලාවක අපේ කොටස් සමහර විට විකිණෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට බලපාන ප්‍රධානම හේතුව තමයි අපි දාපු ප්‍රයිස් එකටම සෙලින් දාපු ඕඩර් එක ප්‍රයිස් එකටම ගොඩක් දෙනෙක් ඕඩර් එකක් මේ සෙල් ඕඩර් එකක් දාලා තියෙන හින්දා. අන්න ඒකත් හොඳට මතක තියාගෙන දැන් ඔන්න මම රුපියල් 2යි 10ට කොටස් දෙක ඩේටිල් එකේදී විකුණන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න මම එනම් සෙල් කිරීම සිද්ධ කරා. පර්මනන්ට් කරන්න අහනවා ඉයර්ස් කරලා දැම්මට පස්සේ ඔන්න දැන් මංගාව තියෙන කොටස් සංඛ්‍යාවෙන් ඔන්න මම පෙන්නන්නම්. දැන් මංගව තියෙන්නේ හෝල්ඩ් වෙලා අතේ තියෙන්නේ ක්වොන්ටිටි එක විදිහට 5යි කොටස්. කොටස් දෙකක් සෙල් පෙන්ඩින් විදිහට තියෙනවා. සෙල් පෙන්ඩින් කියලා කියන්නේ අනාගතයේදී සෙල් වෙනවද නැද්ද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. එතකොට රුපියල් 2යි 10ට කොටස් 28322 ගියාට පස්සේ මගේ කොටස් දෙකත් සෙල් වෙනවා. අන්න ඒක ගැන කල්පනාවෙන් ඉන්න කියලායි මගේ යාළුවන්ට කියන්න තියෙන්නේ. හරි යාළුවනේ, ඉතින් මම අද පෙන්නුවේ මේ කොටසක් සෙල් කරන්නේ කොහොමද කියන කාරණේ අපි බලමු. අර මං ලයිට් පත් වෙන කතාවක් කිව්වනේ, අන්න ඒක මතනදී පෙන්වන්න ඕගලන්ට පුළුවන් වේවිද කියලා. මාකට් එකේ සිදුවෙන වෙනස්කම් තමයි මේ නෝමල් ට්‍රේඩින් බෝඩ් එකේ පෙන්වන්නේ. මේකෙත් පෙන්නනවා එක පාට කොළ පාට ලයිට් එනවා, එක පාට රතු පාට ලයිට් එනවා. ඒකෙන් අදහස් අන්න දැන් මේ දෙක මෙතනදී ඔන්න රතු පාටින් පෙන්වනවා, කොළ පාටින් පෙන්වනවා. ඒ වෙන්නේ ඒ මොහොතේදී කවුරු හරි බයි කරන්න සෙල් කරන්න උත්සාහ කරනවා. ඒ අවස්ථා ප්‍රයිසින් තමයි මෙතන පෙන්වන්නේ. හැබැයි 100%ක්ම ඇක්ටිව් මෙතනලා වෙලා හැම ට්‍රේඩින් එකක්ම හැම සෙල්ින් එකක්ම මෙතනින් පෙන්වන්නේ නැහැ. නමුත් මාකට් එක හැම වෙලාවෙම ඇක්ටිව් 9:00 මාර ඉඳලා 2:00 මාර වෙනකන්. ඉතින් ඒ අවස්ථාවේදී තමයි සිදුවෙන ප්‍රයිසස් චේන්ජස් ඔයගලට පේනවා. ඉතින් කලර් චේන්ජ් විදිහට මෙතනින් දිස් වෙනවා. හරි, එහෙනම් යාළුවනේ මේ වීඩියෝ පාඩමෙන් ඔයගොල්ලෝ මොකක් හරි සරල දෙයක් තමයි මම ඔයගොල්ලෝ කූ කන්සෙප්ට් එකක් කතා කරේ නැහැ. සරල දෙයක් කතා කරේ සෙල් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දේ තුලින් ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ විතරක් නෙමෙයි, මගේ මේ නාලිකාව තුලේ බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝගේ ඉන්න තත්ත්වයට වඩා පියවරක් හරි අපි ඉහළට ගමන් කරන්න මූල්‍ය සාක්ෂරතාව. ඒ විතරක් නෙමෙයි, කොටස් වෙලඳ පොළ ධනවතුන් ඔබට නොකියන රහස් වෙන්න පුළුවන්, පොසිටිව් තින්කින් වෙන්න පුළුවන්. මේ ආදී සියලු දේ ගැන ඔයගලන්ට තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මගේ වෑයම. ඉතින් දවසකට එක වීඩියෝ එකකින් අපි ඉක්මනටම නැවත හමු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තිබ්බත් මම ලෑස්ති ඔයගලන්ට උදව් කරන්න. එහෙනම් 100 වෙනි වීඩියෝ එකකින් හෙට හමු වෙමු. සියලු දෙනාටම සුභම සුභ දවසක් වේවා. ජය වේවා. ඒ වගේම හැම තිස්සෙම මතක තියාගන්න, ඔබගේ දැනුම
ඔබගේ බලය බව. ජය වේවා.